ඒ ඉන්ද බුද්ධියට ඉඩ දීපලා තමන්ගේ දරුවව හදපල්ලා. ඈ කාලයක් නෑ අම්මේ තාත්තේ. ඕන තරම් කාලෙකුත් තියෙනවා මට. උඹලගේ ඔළුවට ඉඩ දීලා තමන්ගේ දරුවන්ව හදපල්ලා දරුවගේ අභිමානේ කරන නැගින්ද. අභිමානේ. තුවා අභිමානේ නැගිටින්න පුළුවන් විදියට දරුවට යන්න දීපල්ලා. ඈ අනුන්ට පේන්න යන ගමන නවත්තපල්ලා මේ තාත්තේ උඹලා ඉතල්ලා. ඈ උඹලාද මගුල් ගියක් ගත්තොත් යන්නේ කාට පේන්නද බං? තමන්ගේ ගෙයි ඉඩම උගත් තියලාද මගුල් ගිය ගන්නවා රටේ. මේ වෙන දේ දැන් මහා භයානක තත්ත්වයක් අම්මේ තාත්තේ. මලගයක් වුණාම අද මලගේ දරා ඔය කුණු වෙන ශරීරෙ මොකටද මං දවස් දෙක තුන ගෙයි තියන් ඉන්නේ බොරු වැඩන්න එපා. ඈ මං දන්නා මට ඔක් කියන්නේ කිව්වොත් ඔබ මා තවත් පෙන්නන්න බැරි වෙනවා. අර මං ඔබට වෙදකම් කරන්නවත් එපා. ඒ පන්දින්ද මම වැඩි එක අංග ගන්නම්. හිත පියව දුට්ටා. ඔය බොරු අතෑරපල්ලා. ඈ තොපිය මලගෙදටත් වීදම් කරලා ණය වෙනව හතරත් සමල්ලාට ඉතුරුටි කරගන්නත්. එහෙම නෙමෙයි තවද වෙන්නේ. හත් දවසේ බණ දාට දැන් අප්පට තේරෙයි. මේ මගුල් ගෙදර වගේ කෑම. මොකද්ද මම මේ අපිට උනේ? අභිමානවත් ජාතියක කෙලවිල්ල උතනක් තියෙනවා මම දැක්ක. ඊළඟ මලගෙදරින් පස්සේ මොකද කියන්නේ? ටික තවක් ගිහිල්ලා. අනේ අර අම්මා මැල්ලා අපි තිබ්බ එකක් නැති කරගෙන තමා ගියේ. මේ සමාජයෙන් මම අහලා තියෙනවා කියන්නේ. අපි වැටුනේ අම්මට අම්මගේ මරණේ. අම්මා මැරෙන අපේ දෙත් නැති කරගෙන. නැති කරේ අම්මද බං? අම්මා මැරලා ගියා. තුපි අනුන්ට පේන්නේ මගුල කරලා නැති කරගත්තේ. ඈ හිත පියවකෝ. මගුල් ගයක් ගත්තේ තමන්ගේ අතේ තියෙනවා නම් ඔක්කොම වියදම් කරපියව කමන්නේ. එක රුපියලක් ගන්න ණය නොවි කරපියව. එතන තියෙනවා අම්මිතාද ලොකු දෙයක් උඹලගේ ජීවිත වලට වටිනා කියන ලොකු දේවල් තියෙනවා. මේවා ගනිල්ලා. ඈ එහා ගෙදර ගා බෑන්ඩ් ගහව කියලා මේ ගහන්න ඕනේ නෑ බෑන්ඩ්. බෑන්ඩ් ගහපු කෙනෙක් අවුරුදු පහක් තිස්සේ තාම ලක්ෂේ ගහමාරක පොලිය ගෙවනවා කියලා මං හොදාකාරම දන්න වරෙල්ල වන්න මං උඹල එක්ක ගිහලා විවෘතව කතා කරලා පෙන්නන්න. ලක්ෂ පහක ලංකා බැංකුවේ ලෝන් එකකුත් ජහලා තමයි මේ නේවියෙ හිටපු කොල්ල මේ මගුල ගත්තේ. ඒ අතේ ලක්ෂ එකමාරක් පොලියටත් දැත්තා. පොලියට ගද්දි මං කියනවා දායතෙන් ඉඳලා ගන්න එපා මම තමයි යුදම් දාවේ. ගන්න එපා. ඇව්වේ නෑ කෙල්ල කිනවලු බෑන්ඩ් ඕන කියලා මං යනවා කෙල්ල හම්බෙන්න. මං කියනවා මේක කරන්න එපා මට බයිනවා හොඳටම. මට බැන්නයි දාමදටම. නමුත් මං නිහඬ වෙයිදී මට ඉංග්‍රීසියක් කරන්න පුළුවන්ද? නමුත් මං ගාවට මඳාගෙන ආවා ඒ මට බැනපු කෙල්ල. ඇවිල්ලා දුක කියද්දි දුක හා මහා භයානක තත්ත්වයක් තියෙනවා මට මෙතන කියන්නත් බැරි තරමට මේක උග්‍ර වෙලා. ඉතින් මිනිස්සු බැඳපු දෙන්න අතර මහා පන්න ගැටලු නිර්මාණය වෙන්නේ අම්මේ තාත්තේ හතර දේ ණය වෙලා තියෙද්දි. ගෙදර ගෑණි ගෙඩ පිටින් සල්ලි ටික අතර වුණද නැද්ද? හිතපියව ගෑනුන්ට අම්මේ තාත්තේ අද මම මුකුත් කියන්න හරි බයයි මට. අල්ලන් ගෑවොත් ගෑනු ටික නේද? තොපි අතේ තියෙන තොපි රකපියව තොපේ පාවු. වෙන කවුරුත් නැහැ. දෙයියෝ ඕනේ නැහැ. ඈ තොපි අතේ තියෙන්නේ තොපි පොඩ්ඩක් හිතපියව. අනුන්ට පේන්න කරන වැඩ නවත්තපියව. කරලා තමන්ගේ දරුපවුල සංස්කෘතිය හදාගනිලා ලස්සනට. මෙයා දේශපාලුව හදන්නේ නැහැ. ඈ ගෙදර පන්න වැඩි වෙද්දි මොකද වෙන්නේ දෙන්නට ගෙදර දෙන්නට? ඈ හිතපියව කුචුට්ටා. මහා ඔළුව ව්‍යාකූලයි පීඩනේ. නේ ඒ තුල ටික දවස් දුවද්දි මොකද වෙන්නේ නිකම්ම? ලෙඩ වෙනවා. එකක් ගේ ඇතුලේ තැම්මන එකක් මේ පහන ඔක්කොම එද්දි ලෙඩු. ඉතින් මේ මව් පොළොම ලෙඩු කඳක් කළා ඉවරයි අම්මේ තාත්තා. උඹලා ඔහොමනේ කොහොම කිව්වත් වැඩන්නේ නැහැ. මේවා වාර්තා වලින් සම්මජාතියට එළියට එන්නේ නැහැ. ඇත්ත බොරු වෙනවා බොරු ඇත්ත වෙනවා. මෙන්න මේක තේරුම් ගනිල්ල. උඹලා බලපල්ලා උඹලගේ ගම ගනිල්ල. උඹලගෙන් අල්ලපල්ලා. උඹලා අද හිතපල්ලා ලෙඩු 100ක් අතරේ. තමන්ගේ ගමේ කියපල්ලා කොහොමද? ගමේ ලෙඩු 100ක් අතරෙන් රජේ පිටාලෙන් බෙදන්න කී දෙනාද? ලෙඩු 100ක් ඉනවා කියපල්ලා කොහොමද? සාමාන්‍ය ලෙඩු 100ක් ඉන්නවා ගමේ. ඔය ලෙඩු 100ෙන් රජේ ස්පිතාලේ කියලා බෙදන්නේ කීයෙන් කී දෙනාද? පුජ්‍යල කිත්තාන වලට ගිහිල්ලා ගන්න අය කීයද බාන උඹලගේ දැක්මෙන් කීපල්ලා මට බාන. මං ඕවා දැකලා ඉවරයි. 80 පයින්ව 90ක් විතරම යන්නේ පුජ්‍යල කිත්තාන වලින් ගිහින් ගන්න. 10ක් රජේ දැන්ට යනවා නේද? ඉතින් මං කොහොමද අවුරුද්දකට නිකුත් වෙන වார்த்தාවෙන් මේ ලෙඩු ගන්න හොයන්නේ? එතකොට මේක බොරුවක් නේද? මේවා එළියට આવුවොත් මොකද වෙන්නේ? රටම ලෙඩු කඳක් කියලා දන්නේ හින්දා මේවා සෞඛ්‍යමතිලව සෞඛ්‍යයට සම්බන්ධ එක එක්කත් මේවා එළියට දන්නවද? දෙනවද? නෑ අම්මේ තාත්තේ. ඉතින් ඒ හින්දා බුද්ධිය රිදී දීපල්ලා හෙට උඹලගේ දරුවට මේක උරුම වෙන්න පුළුවන්. ඔබට උරුම වෙන්න පුළුවන්. හිත පියව පොඩ්ඩක් අවුවත් එක ගත කරපල්ලා. මේ හැමෙන් ඩාඩි පිටකල යුතුයමයි. අපේ ඇඟේට වෙන විසපැත්ත මේ ඩාඩියෙන් පිට කරනවා අම්මේ තාත්තේ. එහෙම තමයි අපේ ශරීරය නිර්මාණ වෙලා තියෙන්නේ. අපි ස්වභාවික ස්වභාව පරිසරයට අනිවාර්යෙන් මේ ශරීරෙ මූවිය යුතුමයි. මේ පොඩි වෙලාවක් නෙමෙයි වැඩිපුර කාලයක්
මේ ස්වභාවික පරිසරයත් එක්ක ගැටියල්ලා. එතකොට උඹලගේ ලෙඩ නිකම්ම නැති වෙලා යනවා මමයි කියන්නේ. තෙරපු අතරපියා